ගන්න සන්නස තව කෙනෙක් අපිට ප්‍රශ්නයක් කොම් කරා. එයා මෛත්‍රී භාවනාව වඩනවා බුව සන්නස නිරන්තරයෙන්. ඒ සන්නස මේ එයාට මෛත්‍රී භාවනාව වැඩුවට නිරන්තරයෙන් තරහ යනවා බුව. එයා අහනවා මේ මගේ භාවනාවේ දුර්වලතාවයක්ද මේ තරහ යන එක කියලා. නෑ, භාවනාවේ දුර්වලතාවයක් නෙමෙයි. දැන් ඕකටත් හේතුව මෛත්‍රී වැඩුවාට එයා ආරෂ්ඨාංගික මාර්ගයට අදාළව මෛත්‍රිය වඩලා නෑ. මෛත්‍රිය වඩනද්දි යා දැනගන්න ඕන මෛත්‍රිය අයිති වෙන්නේ ආරෂ්ඨාංගික මාර්ගයේ දෙවෙනි මාර්ගාංගයට, සම්මා සංකප්පයන්ට. අවිහිංසා සංකප්ප, අව්‍යාපාද සංකප්පනේ කම්මය. ඒක දෙවෙනි මාර්ගාංගයටයි මෛත්‍රිය. ඒක දෙවෙනි මාර්ගාංගයේ වැඩෙන්න නම් පළවෙනි මාර්ගාංගයේ වැඩිලා තියෙන්න ඕනේ. හරිද? එයා පළවෙනි මාර්ගාංගයේ වඩන්නේ නැතුව දෙවෙනි මාර්ගාංගයට ගිහිල්ලා. ගිහිල්ලා දැන් මෛත්‍රිය වඩනවා. මෛත්‍රිය වැඩුවත් පොඩ්ඩ වැරදෙනකොට කේන්තිය. ඇයි කේන්තියන්නේ? ඇයි? එයා තුළ තෙරුවන් කෙරේ සද්ධාව දුර්වලයි. එයා බුදුරජාණන් වහන්සේට අදාළව පවතින්නේ නැහැ. ධර්මයට අදාළව, සංඝයාට අදාළව පවතින්නේ නැහැ. ඉතින් තෙරුවන් සරණ. එයාට කර්මය කර්මඵල විශ්වාසය නැහැ. කේන්ති ගත්තොත් මගේ පටිච්ච සමුප්පන් උපතත් මෙලව ජීවිතයත් විනාශ වෙනවා කියලා දකින්නේ නැහැ. පටිච්ච සමුප්පන් උපත දුර්වල වෙයි කියලා කේන්ති ගත්තොත් දකින්නේ. මම කේන්ති ගන්න යන්නේ සංසාරේ මගේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් එක්ක නේද කියලා එයා දකින්නේ. මම මේ කේන්ති ගත්තොත් මට මේ ජීවිතේ සෝවාන් ඵලයට පත් වෙන්න බෑ නේද කියලා. එතකොට දැන් එතන දුර්වලතාවයේ මෛත්‍රිය නෙමෙයි. ඈ, එතන දුර්වලතාවයේ නුවණින් මෙණී කිරීමේ දුර්වලභාවය නිසා සම්මා දිට්ඨියේ දුර්වලභාවය. ඉතින් ඒ නිසා අපි මෛත්‍රිය වඩනවා කියලා හුදකලාව මෛත්‍රිය වඩන්න ගියොත් එහෙම අපිට ඔය අර්ථයන් ජීවිතයට ගන්න බෑ. එසා මෛත්‍රී වඩන කෙනා ඒ මෛත්‍රීය භාවනාව මුලින්ම ආරෂ්ඨාංගික මාර්ගය තුළ විසිරවල බලන්න ඕනේ. මෛත්‍රිය කුමකින්ද පෝෂණය කරගන්න ඕනේ කියලා. මෛත්‍රිය සම්මාදිට්ඨියෙන් පෝෂණය. සම්මාදිට්ඨියෙන් පෝෂණය වෙන්න නම් අනිවාර්යයෙන්ම අපි කල්යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණේ නුවණින් මෙනෙහි කිරීම තියෙන්න ඕනේ. එම කළොත් තමයි මෛත්‍රිය සම්මාදිට්ඨිය අර්ථයන් තුනෙන් පෝෂණය කරගෙන අපි ඉස්සරහට. ඉතින් එහෙම නැත්නම් ඉතින් මෛත්‍රී වඩන වෙලාවට මෛත්‍රී වඩනවා, කේන්ති ගන්න වෙලාවට කේන්ති ගන්නවා. ඇයි? හේතුඵල ධර්මයන් දකින්නේ නැහැ. මෛත්‍රී ආනිසංස 11 තියෙනවා නම් ද්වේෂේ විපාක 11 තියෙනවා කියලා එයා දකින්නේ නැහැ. ඉතින් ඒ සම්මා දිට්ඨි කර්ම කම්පෝල් විශ්වාසය. ඉතින් ඕක සමාජයේ මුල් බැසගෙන, ඒකනේ බුදුරජාණන් වහන්සේ කියන්නේ තෙරුවන් කෙරේ ශ්‍රද්ධාව කියන්නේ මේ නියසිලේ තියෙන පස් ප්‍රමාණය කියලා නේ. තෙරුවන් කෙරේ ශ්‍රද්ධාව කිව්වහම ඉතින් ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය තුල එයා ජීවිතේ විසිරුවලා දකින්නේ නැහැ. ඒ කියන්නේ සම්මා දිට්ඨිය දුර්වලයි. ඉතින් එහෙම වුණාම ඉතින් මෛත්‍රී භාවනා වඩද්දි ඉතින් කේන්ති යනවා. තේන්න? ඉතින් ඒ නිසා තමන් මෛත්‍රී භාවනා වඩනවා වගේම සම්මා දිට්ඨිය අර්ථයන්ට අදාළව ජීවිතේ පවත්වාගෙන යන දක්ෂ වෙන්න ඕනේ. එතනයි ප්‍රශ්නේ. නැත්නම් ඉතින් මෛත්‍රිය වැඩෙන්නේ නැහැ කියලා කොච්චර මෛත්‍රියටම හිත යොමු කරගෙන හිටියා කියලා හරියන්නේ නැහැ. එහෙම නැත්නම් මෛත්‍රී වැඩෙනවා කියලා ඒ ගැටෙන සිත තව තව වර්ධනය කරගත්තොත් තියෙන සම්මා දිට්ඨිය නැති වෙලා යන. තේන්න? තියෙන සම්මා දිට්ඨියක් නැති වෙලා කලකිරීම පමණයි එකතු වෙන්නේ. ඒ නිසා ධර්මයේ නිවැරදිව තේරුම් ගත්තොත් ඔය ප්‍රශ්නේ වෙන්නේ නැත්නම් දැන් කෙනෙක් එහෙම නැත්නම් අනේ මම මෛත්‍රී භාවනාව වඩනවා මට ඒත් ගැටෙනවා කේන් තියනවා කියලා සමහර අය ඉන්න පුළුවන්. බුදුදහමිනුත් අයින් වෙලා වෙන ආගමකට මේ ආගමේ ඉඳලා හරියන්නේ නැහැ. මෛත්‍රියෙන් සිතක් නැහැ, අර ආගම්වල කිසිම දෙයක් නැහැ. තේන්න? මම ගිහිල්ලා සුවසේ කාලබීලා සතුටින් විනෝදෙන් ඉන්නවා කියලා එහෙම යන්න යගිය අය ඕන කරන්නේ නැති. තේන්නේ? නමුත් ඒක සද්ධර්මයේ වරදක්වත් බුදුරජාණන් වහන්සේගේ වරදක්වත් නෙමෙයි. මේ සම්මෛත්‍රී වඩන්න නම් අනිවාර්යයෙන් මේ මෛත්‍රිය ඔබේ සම්මා දිට්ඨියෙන්. එහෙම නොවුනොත් ඔබේ මෛත්‍රිය මොහතකින් ද්වේෂයක් වෛරයක් බවට පත් වෙන්න පුළුවන්.